ආණ්ඩුවේ අර මෝඩ උපදේශකවරුන් හා ඩොලර් නැතිවීම නිසා ඇත්ත කතාව ඒකයි ඩොලර් නැතිවීම නිසා මේ රටට ගෙන්නන අකාබනික එහෙම නැත්නම් රසායනික පොහොර නැවැත්තුවා දිලීර කෘමිනාශක වර්ග ගෙන එන එක නැවැත්තුවා ඒ නිසාද ගොවි ජනතාව අන්තිම අසරණ භාවයට පත් වෙලා තියෙනවා ඊළඟ කන්නයක් ගැන මහ කන්නයක් ගැන හිතා ගන්න බැරි තැනට වී ගොවියා පත් වෙලා තියෙනවා සුළු තේවතු හිමියා අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා රබර් ඔල් ඒ වගේම විශේෂයෙන් අපට ආවේනික කුරුඳු අද බිඳ වැටෙමින් තියෙනවා සිලෝන් ටී සිලෝන් සිනමන් කියන නාමය අපට අහිමි වෙමින් තිබෙනවා මේ නිසා අද 20 ලක්ෂයකට අධික මේ කෘෂි ශාස්ත්‍රයේ දුක් විඳපු අපේ ජනතාව ඒ හරහා ජීවත් වෙච්ච අපේ ජනතාව අද හිඟමනට ඇදලා දාලා තියෙනවා මේ ආණ්ඩුව ඒ වගේම කිසිම ආකාරයක ආර්ථික වැඩපිළිවෙලක් නොවීම නිසා අද 40 ලක්ෂයකට අධික අවිධිමත් සේවාවන් වල නියලිච්ච මිනිස්සු අද නව දුගී පන්තියක් බවට පත් වෙලා තන තන අපට පේනවා ජීවත් වෙන්න මති මහත් අරගලයක නිල්ලා ඉන්න ආකාරය ඒ වගේම වැඩ කරන ජනතාවගේ වැටුප් වර්ධක නවත්තලා තමයි පටන් ගත්තේ වැඩ කරන විරුව 2020 ජනවාරි මාසේ අද ඒ සෑම ශාස්ත්‍රයකම හෙද ගුරු වෘත්තිය ඒ වගේම රජයේ පරිපාලන නිලධාරීන් මේ හැම ශාස්ත්‍රයකම අද වැඩ කරන ජනයා තමන්ගේ පඩිපත බාල්දු වීම නිසා ඩොලරය රුපියල් 180 ඉඳන් 230ට බාල්දු වෙනකොට ඊට සමානව තමන්ගේ පඩිපත බාල්දු වීම නිසා ජීවන වියදම අතිශය බරපතල විදියට ඉහළ ගිහිලා තියෙන තත්ත්වය තුළ පඩිපත බාල්දු වීම නිසා පඩි ලබන මිනිහාද අරගලයට පිවිසලා තිනවා තමන්ගේ අයිතිය දිනා ගන්න. ඒ අතරට අර තෙල් මිල වැඩි කිරීම හරහා ජනතාව කබලෙන් ලිපට ඇදලා දාලා තියෙනවා ආණ්ඩුව. ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රය ගත්තොත් මේ නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා ඉදිරි කාලයේදී ධනයට පමණක් නෙමෙයි දේශපාලන චිට්ටකට විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට අවශ්‍ය කරන වටපිටාව මේ පාලකයෝ අද නිර්මාණය කරමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ ජාවාරංකාරයෝ 4-5 දෙනෙක් විදේශීය ජාවාරංකාර සමාගම් කීපයකුයි මේ මුළු රාජ්‍යම තමන්ගේ යටතට අරගෙන රාජ්‍ය තමන්ගේ කරගෙන තියෙනවා. මේ නිසාම මේ ආණ්ඩුවේ ඇතැම් සමාජිකයන් අද කතා කරගන්න බැරුව බෙලහීන තත්වයකට ඇද වැටිලා තියෙනවා. එක පවුලක් ජාවාරංකාර පන්තියක් විදේශීය ජාවාරංකාර සමාගම් කීපයක් රාජ්‍ය තමන් යටතට අරගෙන කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තකන්නේ නැතුව මොනම නීතියක්වත් තකන්නේ නැතුව අද රාජ්‍ය මංකොල්ලකමින් ඉන්නවා. මේ දුප්පත් රාජ්‍ය මේ බංකොලොත් වෙමින් තියෙන රාජ්‍යයේ ඉතුරු ගුතුරු ටිකත් අර දංකුඩ ටිකත් අද ඌරංකමින් ඉන්නවා. ඒ වගේම අපේ වටිනා ජාතික දේපල අපේ වටිනා ඉඩම් වටිනා වාස්තු විද්‍යා නිර්මාණ ඒ වගේම අපේ අධිවේගී මාර්ග පද්ධතිය හෙට වෙනකොට ඛනිජ තෙල් වගේම විදුලි බලය විකුණා දැමීම සඳහා මේ ජාවාරංකාර පන්තියයි විදේශීය ජාවාංකාර සමාගමයි මොනම ප්‍රසම්පාදනයක් හෝ මොනම නීතියකට හෝ අනුකූල නොවෙමින් ක්‍රියා කරමින් ඉන්නේ. breaking.lk